ഉത്സവമാണ്. അത് ദുഗാസ്ദഹാത്തെ ജനുവരി മാസത്തെ ഹത്യമേതുവിന് അപ്പൊ പഞ്ചമഹാദിസ്ഥാന പൂജാവത്തെ അനുഗ്രഹ സസ്യം പ്രാർത്ഥന ചെയ്തത് പ്രഥമ കർമ്മ ദിവസം ആരംഭം തന്നെ ഈ സദാത്വം മഹത് കരുണാവി സ്നേഹ നമുക്ക് സംബന്ധിച്ചിട്ടുള്ള വിവിധ സുബ്രസ്വാമി പാലങ്ങളായിട്ട് ഇന്നാളത്തിൽ മഹത് ഗൗരവം ആരാധന കരണ നിയമമായിട്ട് അപ്പത്തന്നെ നവരാജി ബുധുകന് വിശേഷം ഒക്കെ ഇതാക്ക നവരാജി ബുധുകന് ലക്ഷവാരപ്പെട എന്ന ശീലവും ഒക്കെ ഇന്നത്തും ബലാപ്പെടുത്തിപ്പിക്കുന്ന വിശേഷ പൂജാത്തിന് അംഗ്യ ശീലമുദിന പഞ്ചശീല പീഠികൾ ബുധുകന് ലക്ഷവാരപ്പെടൽ ഈ സമാധിയ ഈ ബലയ ലഗ്ന ഈ പൂജാവിക്ക് എന്നുള്ള വിശേഷം സംവിധായക മതിലുള്ള തീരുന്നുള്ള തീരുന്ന എനിക്ക് ഈ സംഘം ആറാമത്തെ പത്തേ ഇന്ന ആശീസിൽ നവരാജി ബുദ്ധിദിനത്തായ ബുദ്ധിദിന ബാലാർത്ഥത്തിൽ വന്ന് പാർട്ടേതന് ധർമ്മദേശന മാളായി പലതിന് ദേശം തന്നെ ആറാമത്തെ തന്നെ നമുക്ക് ക്ഷേമത്തിന് തീർച്ചയായും ഹെമോന് മൈക്ക് ഓഫ് തരവാണ് തീർച്ചയായും നമോ തസ്യ ഭഗവതോ അർഹതോ സമ്മാ സമ്ബുദ്ധസ്യ നമോ തസ്യ ഭഗവതോ അർഹതോ സമ്മാ സമ്ബുദ്ധസ്യ നമോ തസ്യ ഭഗവതോ അർഹതോ സമ്മാ സമ്ബുദ്ധസ്യ ബുദ്ധോതി ബുദ്ധസ്യ ധനഞ്ജയവന്നോ ശ്രദ്ധാവന്ത്ഭാഗ്യവത് അരിഹത് തഥാഗത ശാന്തിനായക സമ്മതം ബുദ്ധിയാനന്ദേ ഉത്തരീശ്വര ബുദ്ധകുല സമുദായ സംചിന്തനേ കരമേ ഉത്തരകരണ്ട ജഡില വചന ഗാഥാവ മേ മാതൃപാസന കണ്ട് ജഡിലേ മേ ഗാഥാവ ഉദാഹരണ ബുദ്ധഗുണവല തിരുന്ന വചനാത്മക ശ്രേഷ്ഠത്തെ സമഗ് അചിന്തനീയ ഭവ ബുദ്ധോതി ബുദ്ധസ് ധനയവന്ന മേ ലോകേ സമ്മാസം ബുദ്ധരജാൻ വഹാൻസേ നമ ലോകേ പാലകള തവ ബുദ്ധരജാൻ വഹാൻസേ നമ തത്തു അനന്തക്രമാന ബുദ്ധ ഗുണ സ്വീകരണ ദേശനാ കരണവ ഹസ്സന്തി കേ അന്യ അഭാസമാനോ തമൻ വഹാൻസേ ജീവിത കാലം വിനം സിഹിതു ധാമ ദേശനാ ലോകത്ത് ബുദ്ധഗുണ സമലക തമ്മിൽ ദേശനാക്കുന്നുണ്ട് ക്രമവേദ്യ അപ്പൊ
මේ උපතිෂෝ ගාථාවෙන් උගන්වන ගුණ නමය රූපර ගැනීම බුදුගුණ වඩන්න පුළුවන් උපක්‍රමය. තවත් ක්‍රමයක් තමයි මේ බුදුගුණ නමය අනුලෝම වශයෙන් වඩන්න පුළුවන්. තව ක්‍රමයක් තමයි අනුලෝම ප්‍රතිලෝම වශයෙන් වඩන්න පුළුවන්. දැන් අපි බලමු බුදුගුණ භාවනාව සාමාන්‍ය කෙනෙක් වඩනකොට සෝ භගවා ඉතිසි අරහං සෝ භගවා ඉතිසි සම්මා සම්බුද්ධ සෝ භගවා ඉතිසි විචාතන සම්පන්නෝ සෝ භගවා ඉතිසි සුදතෝ සෝ භගවා ඉතිසි ලෝකවිදු සෝ භගවා ඉතිසි අනුත්තරෝ පුරිසදර්ම සාරති සෝ භගවා ඉතිසි සත්තා දේව මනුස්සාන සෝ භගවා ඉතිසි බුද්ධෝ සෝ භගවා ඉතිසි භගවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේද අරහං වන සේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේද සම්මා සම්බුද්ධ නම් වන සේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේද විචාකරණ සම්පන්න නම් වන සේක. මේ විදිහට අපට පුළුවන් දීර්ඝ වශයෙන් වාක්‍යයක් සකස් කරගෙන බුදුගුණ භාවනාවේ යෙදෙන්න පරියන්කින් වාඩි වෙනවා. එකෙන කිනුතුරු තම ජීවිත කාලයේ දැක තිබෙනවා නම් සාන්ත වූ බුද්ධ ප්‍රතිමාව. ඒකම බුද්ධ ගුණ කැවි දෙවිස් මහ පුරතරතුන කැවි තිබෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් දැක තියෙනවා නම් එවැනි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිරියේ තම ඉන්න ආකාර දෙවන අරමුණු කරගන්න. ඒක අරමුණු කරගෙන සමන් සමග බොහෝ පිරිසක් සබන්තා පිරිසක් එකතු වෙලා හරි බුදුරජාණන් වහන්සේ වෙයි ආමක පූජාවන් වලින් පූජා කරන ආකාර බවට සිටින ආරමණය කරගෙන බුදුරජාණන් වහන්සේ සතහන් වශයෙන් පදමේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරියේ සමන්ද පුරවන් අරහං අරහං සම්මා සම්බුද්ධෝ විචාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුස්සරෝ පුරුෂධම්ම සාරච්චි සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවා මේ ක්‍රමයක පුරවන් බුදුගුණ වඩන්න. එසේ බුදුගුණ වඩාගෙන යන ගමනේදී තමන්ට මේ බුදුගුණත් එක්ක යම් කිසි විචේ සම්පස්තමක් ඇති වෙනකොට මේ ගුණ නමින් එක ගුණයක් විතර තේරුම් කරගන්න අරහන් ගුණේ. මේ අරහන් ගුණේ තේරුම් පහක් තියෙනවා. එක තේරුමක් තමයි ආමිත ප්‍රතිපත්ති පෝජාවන්ට සුදුසුයි කියන තේරුම. එහෙමනම් තමයි අරමුණු කරගත්ත බුදුරජාණන් වහන්සේ බොහෝ පිරිස මා පහන් සුළුදුන් කිතුකීර පායාස වෙනි මේ සුදු පූජාවන් පවත්. ඒ පවත්වන ස්වභාවය අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ කුල දෙහි කරගෙන අරහං 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 කියන ගුණය හොඳට වඩනවා. එක ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරගෙන යනකොට අර ජීවමාන බුදුරජාණන් වහන්සේ වගේ බුද්ධ ප්‍රතිමා වහන්සේ හොඳට තමන්ට නැයිද තියෙන. ඒ වෙනම තමන්ට පුළුවන් මේ වැඩ සිදුවෙන මේ වැඩ යන්නේ බුද්ධ ප්‍රතිමාවක් නෙමෙයි. මෙතන මේ වැඩේ ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් විරිදුවනේ විරිදුවනේ වැඩවාසය කරනවා අපේ පෝෂාව පිළිගන්නා සේක්වා කියන්නේ අදහස ඇති කරගෙන අරහං අරහං කියන ගුණ එක දිගට වඩන්න. ඒක වඩාගෙන වඩාගෙන යනකොට කිව්වාත් ඒ ඉතින් වඩාගෙන යන නිසාම තමන්ට එක දවසක් දෙකක් නෙමෙයි සතියක් මාසයක් අවුරුද්දක් විතර යනකොට අර බුද්ධ ගුණයක් කියන සමාධියට එනකොට බුදුරජාණන් වහන්සේ හොඳට බුද්ධ ප්‍රතිමා වහන්සේ දැකට වෙලා ජීවමාන සංඥාවන් ප්‍රතිකරගෙන බුදුගුණ වඩනකොට ජීවමාන වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ කිනුනි පසාරගෙන තමන්ගේ ඉදිරියේ වැඩ සිටින ආකාරය තමන්ට නැවිල තියෙනවා. එවන් ජීවමාන බුදුරජාණන් වහන්සේ දැකීම තරම් ශ්‍රේෂ්ඨ භාවනාවක් තමයි බුදුගුණ භාවනාව. ඒක නිසා මේ බුදුගුණ භාවනාව කියන්නේ පරියන්කේ වාදේලා නෙත්තර පියාගෙන වඩනවා නම් මෙන්න මේ කුණිවර අනුගමනය කරමින් භාවනාව දියුණු කරගත හැකි කොමතරම්ද කියලා. ඊට අමතරව කියන්න යම් කිසි කෙනෙකුට මේ බුදුගුණ සත්‍යයනාව ලැබෙන්න අවශ්‍ය නම් අපි දන්නවා
2018 අගෝස්තු මාසයේ 18 වෙනිදා පවතින ඒ උතුම් වූ පංච මහා අදිස්ථාන පූජාව වෙනුවෙන් ප්‍රතිපත්ති පූජාව සහ සෝදානවල පින්තුන්ට බුදුගුණ ලක්ෂ වාරයක් හෝ වදාගෙන සැමිනු ඒ සුත්‍රී ප්‍රතිපත්ති පූජාව සාර්ථකව ආලෝකමත් එහෙමනම් මේ ප්‍රතිපත්ති පූජාව යම්තා කුලිත සම්බන්ධ වෙන්නේ නම් ඒ සියලුම දෙනා බුදුගුණ සත්‍යයනා කලේකද ඒක බුදුගුණ සත්‍යයනා කිරීම මේ බුදුගුණ භාවනාව දෙකක් මුසේකක් නෝ එහෙම කාම අපි තේරුම් කරගත යුතු වෙනවා බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ බුද්ධ ගුණ සමන්ත පොළොව අරහං ගුණෙන් පටන් ගෙන භගවන් ගුණ දක්වා දැන් තමන්නම නායකන වැඩක් වගේ තිබෙනවා නම් නැද ගොඩක් තමන් ලකුණු කරගත හැකි ක්‍රමයක් තියෙනවා නම් අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාකරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදෝ අනුත්තරෝ සුධර්මසාරති සත්තාදේව මනුස්සානෝ සුද්ධෝ භගවාසී එකයි ඒ තමයි ගැඹුරවට එන්න පුළුවන් නම් භගවා බෝධෝ පත්තාදේ මනස්සාන අනුත්තරෝ සම්මාසාරති ලෝකවිදු සුබතෝ විචාකර සම්පන්න සම්මා සම්බුදු අරහත් තවදුරට අනුලෝම එකයි ප්‍රතිලෝම එකයි අනුලෝම දෙකයි ප්‍රතිලෝම දෙකයි එහෙම නෙවෙයි තවනම් කියන්නේ අනුලෝම එකයි නෝ ප්‍රතිලෝම දෙකයි අනුලෝම සුන්නව ප්‍රතිලෝම හතරයි කොහොම හරි මේ ගුණ නමේ එකක් වශයෙන් ඇරෙන්නේ අපට පුළුවන් මේ බුදුගුණ භාවනා සත්‍යයනා කරමින් ලක්ෂණාවෙන් සම්පූර්ණ කරගන්න. උතුම් මේ බුදුගුණ භාවනාව කියන්නේ එක බුදුගුණ සත්‍යයනා කිරීම තව එකක්. අපි විශේෂයෙන් මතක් කරේ බුදුගුණ සත්‍යයනා කරමින් සත්‍යයනේ සතුරු මනිකාවේ කරන්න කියලා. සෞඛ්‍යම කියන බුදුගුණ බද්ධ කර්යන්ගේ වාදේක පරිවර්ණ භාවනාවක් කියනකොට වරණ කිංකක් කියනවා නම් අන්නේ ඇයට තමයි බුදුරජාණන් වහන්සේ දේශනාක පෝදාරන්නේ ඒ බුදුගුණ සම්බන්ධ කරගත්ත ඒ ප්‍රතිපත්ති මාර්ගය. ඒක විසින්නතුනේ ඒ බුදුගුණ භාවනාවේ දීන සම්බන්ධ ජීවමාන බුදුරජාණන් වහන්සේ දකින්න තරම් මහා සේවාසනා ලැබෙනවා. හරියට බුදුගුණ භාවනාව සමන් නියෙන්න ඒ කටයුතු ඉති ආකාරයෙන් සිද්ධ කරගන්නවා. එහෙමනම් අපි මේ බුදුගුණ භාවනාව සත්‍යයනා කරමින් බුදුගුණ වඩමින් අපි මේ ගුණ කරගන්න සමසහන ප්‍රධාන මාතෘකා නමේ තමයි අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචර්ය සම්පන්න සුගත ලෝක විද අනුත්තර පුරිධර්ම සාරකේ සත්තා දේව මනස්සානම් බුද්ධ භගවා කියන්නේ. එතකොට මේ ගුණ නමේ තියෙන අර්ථය ඉතාම සංකීර්ණ ඉතාම අර්ථපරාසයක් මේ තුළ පවතිනවා. ඒ වගේම සමන්තය තේරුම් ගන්න බැරි සමන් හිතා ගන්නවත් බැරි අර්ථ වාක්‍යයක් මේ උතුම් ඕ ධර්මයේ තුල පවතින. ඒක නිසා මේ තිබෙන ගුණ මේ තිබෙන කාම මේ තිබෙන අර්ථව තමයි බුද්ධ ගුණ බුද්ධ ආශිර්වාද. ඒ උතුම් බුද්ධ ආශිර්වාද අපි ලබන්න නම් අපි ඒ බල ශක්තිය ලබා දෙන්න නම් නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ සතු දේශිත උතුම් ඕ ධර්මයේ දේශනා කළේ කියලා. එහෙම අපි තෝරා ගන්නට ඕනේ මේ අරහං ආදී කොට ඇති බුද්ධ ගුණයන් ඒකේ අර්ථය මේ මොහොතේදී දේශනාවට වදාරනවා. අපතෝ මේ බුදු ගුණයන්ගේ අර්ථය අපි නිවැරදිව දැනගෙන නිවැරදිව වටහාගෙන නිවැරදිව අවබෝධ කරගෙන භාවනාව කරනවා නම් තමයි ඒ සිද්ධියෙන් නිසි ආනිසංස අපර ලැබෙන්නේ. ඉතින් අරහන් ගුණයේ ගත්තත් අරහන් ගුණයේ තිබෙන විශාල අර්ථකම ගන්න. එනිසා අපි අද දවසේ මේ ගුණ නමින් කිසි වචනවලින් මුලින් අර්ථය තෝරා දෙනවා. එහෙනම් මතුවෙත ඒ අදිස්ථාන පූජාව දක්වා යම් දවසක වේගයක් ලැබෙනවද ඒ දක්වා බුදුගුණ ධර්ම දේශනාවන් පවත්වාගෙනත් අපි අදිස්ථාන කරගන්නවා. එහෙනම් මේ අරහන් කියලා කියන්නේ සිංහතුනේ සුදු කීකියේක ඒක සියලුම ක්ලේශයන් නැසන ආනික ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු නිසා සුකේතියෙන් ගත්තොත් අරහන් කියලා කියනවා. මේ අරහන් කියන වචනය තුළ අර්ථ පහක් විසුද්ධි මාර්ගයේ අර්ථකථාවෙන් පෙන්වා දෙනවා. ඒ වගේම බුද්ධ වචනය තුළින් අපට දකින්න පුළුවන් අවස්ථා තිබෙනවා. ආරකාත්තා ඉතිති අරහන් අරහණං අතත්තා ඉතිති අරහන් අරිහණං අතත්තා ඉතිති අරහන්
තමෝ පාප කරණේ රහා භාවා ඉතිති අරහං පස්සයානම් අරහත්තා ඉතිති අරහං කියලා තමයි මේ අරහං කියන වචනේ අරක පහක් වෙනවා කියන්නේ. ආරහත්තා ඉතිති අරහං අපේ භාග්‍යතුන් වහන්සේ අතීත සංසාරේ කාන්තාලක කුරුදු සමග සියලුම ක්ලේශයන් අරහත් මාර්ග ඥානයෙන් ඡේදනය කළ නිසා අරහං කියලා හඳුන්වනවා. අරිණං හතක්කා ඉතිති අරහං අපි දන්න අපේ මේ ජීවිතයේ කෙලෙසම අපේ ජීවිත හතුරුකම් කරන ධර්ම කියලා. ඒ වගේ තමයි අපේ බුදුරජාණන් වහන්සේගේ සංසාරේ බුදු වෙන්න මැත්තේ පාරමී කුල පාරවලදී පවා හිත සමකන්ත හිත නපුරුකම් කියලා දුන්න හිත නපුරුකම් වෙන දුන්න හිත හතුරුකම් කළ හතුරු කියලා. රාග ද්වේෂ මෝහ ආදී කොටරි කෙලෙස් හතුරු. මේ සියලුම කෙලෙස් හතුරු අරිහත් මාර්ග ඥානයෙන් කෙරදමේ පද නිසා නැවත නූතන මාර්ගවද පපත්තල නිසා අරහං කියලා හඳුන්වනවා. ඒ වගේම අරහණං හතස්සා ඉතිති අරහං. අපි දන්නවා කෙනෙකුට සංසාරයක් තියෙනවා. භවයෙන් භවයට සම්බන්ධ වීමක් තිබෙනවා. මේ තුනක් භවයෙන් භවයට සම්බන්ධ කරන්නේ පටිච්ච සමුප්පාද ස්වභාවයට. ඒ කියන්නේ අපේ ළඟ තියෙන මේ ක්ලේශ වාක්‍යේ නිසා කම්ම වාක්‍යේ රැස් වෙනවා. කම්ම වාක්‍යේ නිසා විපාක වාක්‍යේ රැස් වෙනවා. ඒ ක්ලේශ වාක්‍යයේ කියලා කියන අවිද්‍යාව චතුරාර්ය සත්‍ය ධර්මයන් කෙරෙහි තියෙන අනවබෝධය. එහෙමනම් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අපට අවබෝධ වෙන්නේ අරිහත් මාර්ගඥාන යම් දවසකට පහළින් නිසායි. එහෙමනම් අරිහත් වීම දක්වාම අපතුල අවිද්‍යාව පවතින. අපතුල පන්හා පවතින. අපතුල උපාදානෝ පවතින. මේ අවිද්‍යාව සංහා උපාදාන කියන මේ ප්‍රාර්ථනා බැඳීම් පාදක ක්ලේශයන් නිසා තමයි අපි නිරන්තරයෙන්ම කර්මය රැස් කරන්නේ. අකුසල් රැස් කිරීම අමුතුන් ජීවිත දෙයක් නෙමෙයි කුසල් රැස් කිරීම සිද්ධ වෙනවා. එහෙමනම් මේ ධම් දීම සූලකී භාවනා පිරීම ආදී කොට ඇති මේ ගුණ පිළිවෙත් පුරා ගන්නේ අපි සීල ගුණය වඩනවා සමාධි ගුණය උපකාරයක් පිළිවෙත්. සමාධි ගුණය වඩනවා විදර්ශනාව ප්‍රඥා උපකාරයක් පිළිවෙත්. එහෙමනම් යම් වෙලාවකදී අපේ නම මේ සතර දුක අත නිදීම උදෙසා පාරමී කෙරුවත් ඒ බෝධි ඥානයන් කෙරෙහි අපේක්ෂාවෙන් කැමැත්තෙන් ඇතිව පාරමී පුරාගෙන පෙනුනියත් අපි සෑමකින්ම ළඟම මේ භවයෙන් භවයට අපි රැගෙන යන්නේ කර්ම නිසායි. එහෙමනම් කුසල් අකුසල් වශයෙන් කාරණයක් ඔප්පෙනවා නම් අපි ඒවට කියන්නේ කම්ම වාක්‍යයේ. මේ උපකරගන්න කර්ම වාක් කම්ම වාක්‍ය නිසා තමයි ප්‍රතිඵල වශයෙන් අපට විපාක ලැබෙන ප්‍රතිසංගි එවාගේ නාම රූප සලායතන පස්ස වේදනා ජාති ජරා මරණ ආදී මේ නම් වලින් හඳුන්වන්නේ මේ විපාක වාර අපට ලැබෙනවා. මේ සියලුම විපාක වාරයන් තමයි අපි කියන්නේ විපාක වාක්‍ය කියලා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ සංසාරයේ මොනසි චක්‍රයේදී වරාදි කියන කුණ්ඩලා බිඳලා තුන්විසින් උතර අවිද්‍යාව නිසා සංස්කාර හටගැනීමේ නියම් සංස්කාර නිසා විඥාන හටගැනීමේ නියම් විඥානය නිසා නාම රූප නිසා සලායතන සලායතන නිසා සත්ත පසු නිසා වේදනා වේදනා නිසා සංහා සංහා නිසා උපාදාන ආදී කොට ඇති මේ ජරා දුක්ඛියලක්ම තුන්විසින් උතරමින් අවබෝධ කරගත්ත නිසා අරහං කියලා හඳුන්වනවා. අස්යාන අරහත්තා ඉතිති අරහං මේ ලෝකේ වාසය කළා පිනතුනේ බුදු පතේ බුදු මහරහත් කියලා නික්ලේසි උතුම. ඒකත් අමතර බුදුරජාණන් වහන්සේ වැඩීම කාල වරුණි ආචාර්යෝ එවගේ ප්‍රාචාර්යවරු බ්‍රාහ්මණ වංශිකයන් රාජ වංශිකයන් එවන් පරිප්‍රාප්තිකයන් ගහත් වරුණි ආකාරي ආගමික නායක වාසය කළා. ඒ උතරක් නෙමෙයි දිව්‍ය ලෝකේ දෙවියන් බ්‍රහ්ම ලෝක බ්‍රහ්මය වාසය කරන. එහෙමනම් මේ ලෝකේ වාසය කරන සත්ත්වයා මෙහිමන කියලා මුහුණ කරන්නද මේ සත්වල දසදහසක් සත්වල අනන්ත අප්‍රමාණ සත්වල වලේ වාසය කරන දෙවියන් වදා ශ්‍රේෂ්ඨයි සමුන්ද වදා ශ්‍රේෂ්ඨයි මිනිස්යන් වදා ශ්‍රේෂ්ඨයි. ඒක ශ්‍රේෂ්ඨත්වයට පස්සුන ලෝතුරා බුදුරජාණන් වහන්සේට නිරන්තරයෙන් දෙවියන් වන්දනා කරනවා, බ්‍රහ්මයා වන්දනා කරනවා, නාග සුපර්ණාදී වන්දනා කරනවා,
මේ මනුස්ස ලෝකේ ප්‍රේක්ෂේ සම්මත කියන මේ බ්‍රාහ්මණ වාසිකයන් රාජ්‍ය වාසිකයන් වන්දනා කරනවා. ඒකේ මේ නිතුන්ගේ වන්දනාවට පාත්‍ර වෙනවා මේ ලෝකේ වාසයේ අපාද විපාද චතුප්පාද බෞප්පාද ජීවි සියලු වෙන ප්‍රමුණ නැතෙන දුරදෙන ලබතන යම්පා පස්සපොත්තාවක් සිටීද මේ සියලුම සත්වයන් විසින් සිදුවන ආමිෂ පෝජා ප්‍රතිපත්ති පෝජා කියන මේ සියලුම පෝජාවන් ලබන්න සුදුසු නිසා ආරම්භ කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි බොහෝ පාපකර්මේ රහා භාවා ඉතිති අරහත් සමහරක් වෙනවා සමහරක් නෙවෙයි සමහරක් ආචාර සමහරක් පෝෂකවරු මනුෂ්‍ය විදිහේ කව කරන්නේ නැහැ මනුෂ්‍ය නැති තැන තමයි බොරුව කපටි කරන වංශාවතු කව කරන්න පුළුවන්. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ කිසිම දවසක කිසිම ලාවක එනිසිටවල් වාසිකතව කිසිම පාපයක් සිටින් කරලත් නැහැ වදනෙන් කරලත් නැහැ කවුම් කරලත් නැහැ. මේ සියලුම පාපයන් මේ පාපයන් නොකෙදී නිසා කිසිම ආකාර රහසින්වත් බව නොකළ නිසා අරහන් කුල හඳුන්වනවා. එහෙනම් නියෝයි කියන අරහං ගෝලයේ තුළම තවත් අප්‍රමාණ ගුණ කර්මයක් හේතුව ගැඹුලා තිබෙනවා. එහෙනම් නියෝයි කියන අරහං ගෝලයේ සමන්වාගත බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ කියන ගුණ සමන්වාග කරනවා. සම්මා සම්බුද්ධ කියන එක අදහස ගත්තොත් සමන් වහන්සේ කිසිම කෙනෙකුගේ උදව්වක් උපකාරයක් නැතුව විශේෂ නොවනින් ගොනව තේරි සත්‍ය ධර්මය විශේෂ නොවනින් අවබෝධ කරගත්තා. ඒ කියන අදලක් නැතුව පිළිසින අවබෝධ කරගන්න දුක්ඛ සත්‍ය අවබෝධ කරගත්ත. ප්‍රහාණය කළේ සමුදය සත්‍ය ප්‍රහාණය කරමින් අවබෝධ කරගත්ත. සාක්ෂාත් කරගත්තේ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරගන්න අවබෝධ කරගත්ත. භාවනාවසේ වැඩිතු මාර්ග සත්‍ය භාවනාවසේ වැඩමින් සමන් වහන්සේ අවබෝධ කරගත්ත. එවගේම සංඛාර විකාර ලක්ෂණ පඤ්ඤාති ඒකාම කියන පංචේද නිර්ය මණ්ඩලය මොන සතර පරමාර්ථ තම සංඥාති ධර්ම සියල්ලක්ම සමන් වහන්සේම සර්වසුතා ඥානයේ එහුදාදාර කරගෙන අවබෝධ කරගත්ත නිසා සම්මා සම්බුද්ධ වෙති. එවගේම බුදුරජාණන් වහන්සේ විචා භව කරණ කියන ගුණයෝ සමන්වාගත අපු ගන්න ප්‍රවේශ්‍යා පංච අත්තවේශ්‍යා ආදී කොට ඇති මුත්‍රි ඥාන ධර්ම තිබෙන විශේෂිතයි. වේදන්තවා ඥාන මනෝමය ඥාන ඒකීක ඥාන විපසෝත ඥාන පරිචිත විද්‍යාන ඥාන කුකේ නිවාසානුස්සත ඥාන චුතුභාව ඥාන ආසවාක්‍ය ඥාන ආදී කොට ඇති අනන්ත පරමාණෝ ඥාන ධර්ම අතරින් වේදස්ත අත්තවිද්‍යා ඥානයන්ගේ සමන්වාගත වුණ එවගේ බුදුරජාණන් වහන්සේ කාසුමෝක්ඛ සංවර සීල කෙරෙන සීල සංවරයෙන් එවගේ ඉන්ද්‍රිය සංවර ආදි කොට ඇති භෝජනේ පමණ ගැනීම එවගේ නිදුලරා ප්‍රතිපත්ති පෝරණය කිරීම එවගේ ශ්‍රද්ධාව වීදී පරාක්‍රමක සමන්වන මේ ආදි කොට විහාර ධර්මයන් කෞතම සම්ම ධර්මයන්ගේ සමන්වාගත නිසා විශ්වාසවල සම්පන්න කියන ගුණේ සමන්වාගත වෙනවා. එවගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ එදා දීපංකර පාද මූලයේදී නිවත ඉවරණගත් මොහොතේ පතන් බෝධි මණ්ඩලය දක්වා කිසිම දවසක වෙනස් නොවන එවන් ආපස්සට හිත නොගත් ඒකාල්ම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයට කෙනුපන්ව උතුම් වූ කම්යක් මාර්ගයේ කෙනුපන් ගලින් සුකත කියන ගුණය සමන්වාගත වුණ. එවගේම සුන්දර නිවනට යහපත් ආකාරයේ වැඩම කරන නිසා සුබත කියන ගුණය සමන්වාගත වුණා. සංසාරීසක මොහොතේ දේශනා කොට වදාළ සියලුම බුද්ධ වචිනුල අර්ථ සහිතයි ව්‍යාකරණ සහිතයි ව්‍යාකරණ සහිතයි සුමිහිදී සත්‍යවාදී දෙවින් ඒ උතුම් වූ ධර්මයේ නිවැරදි ප්‍රකාශ කරන නිසාම සුබත කියන ගුණය සමන්වාගත වුණා. එවගේම ලෝකුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ වාසය කරන සත්‍යය ඉන්නවා. මේ සත්‍යයන්ගේ ස්වභාවයේ දසම ස්වභාවයේ පෙන්වාගෙන මේ පස්ව ලෝකෙ. එවගේ මේ ලෝකේ සංස්කාර ධර්ම තිබෙනවානේ. වස්තුල මුරහදකාරක භූමි පතළු මහ සාගරයේ වගේ වස්තු. මේවා කියලා නම් පතස්සලා තියෙන ආකාරයෙන් සංස්කාර ලෝකෙ. එවගේම සත්‍ය ලෝකේ වගේම ආකාශ ලෝකෙ. මේ සියලුම දේවල් තමන් වහන්සේ අවබෝධ කරගත්තම සත්‍ය වාසය කරන භූමිකේ දේව අවබෝධ කරගත්තා. මේ ලෝකයේ කිසිම තැනක් මේ අහවල් තුළ දන්නේ අහවල් න්‍යාය දන්නේ අහවල් ප්‍රමේ දන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කිසිම කෙනෙකුට ඊව දික්කරන්නද ඒ සුවල්ලක් අවබෝධ කරගත්ත නිසාමයි බුදුරජාණන් වහන්සේට ලෝක විදූ කියලා ගුණ සමන්වාගත කියලා කියන්නේ.
එවගේම ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ වාසයේක සියලුම සත්‍යයන්ගේ සීලවදා ශ්‍රේෂ්ඨ වුණා, සමාධිවදා ශ්‍රේෂ්ඨ වුණා, ප්‍රඥාවදා ශ්‍රේෂ්ඨ වුණා, විමුක්තිවදා ශ්‍රේෂ්ඨ වුණා, විමුක්ති ඥාන දර්ශනවදා ශ්‍රේෂ්ඨ වුණා. මේ කියන ශ්‍රේෂ්ඨ ගුණයන්ගෙන් සමන්වාගත වූ තම බුදුරජාණන් වහන්සේ ගමනේ කළ මෙහි මහා බ්‍රහ්මයන් දමනය කරන්න ලැබුණ, ඒ වගේම දෙවි දෙවතාවන් දමනය කරන්න ලැබුණ, මාර්යාතු මාර්ය කිරිත දමනය කරන්න ලැබුණ, ඒ වගේ සත්ත්වය රජතුමා ඇතුළු කොටස ඒ සියලුම දෙවි දෙවතාවන් දමනය කරන්න ලැබුණ, ඒ වගේ නාග සුකර්ණ ආදී දස්ස භූත ආදී දමනය කරන්න ලැබුණ, අල්කේශාතු මහේශාතු යක්ෂයන් දමනය කරන්න ලැබුණ, ඒ වගේ අපාගත සත්‍යය ධර්මණය කරන්න යෙදුණ, ඒ වගේ මනුෂ්‍ය ලෝකයේ මේ ආජීවකයන් පරිත්‍රාජකයන් නිගන්තයන් ධර්මණය කරන්න යෙදුණ, මේ ප්‍රාජ වංශිකයන් බ්‍රාහ්මණ වංශිකයන් ගෘහපති වංශිකයන් වාදේ විවාදවල තැන්නේ බොහෝ දෙනා ධර්මණය කරන්න යෙදුණ, බොහෝ දෙනෙක් ධර්මණය කරමින් ධර්මණය කරමින් මේ සාසනික න්‍යාය දේශනා කරන්න යෙදුණ, මේ ලෝකේ ධර්මණය කළ මොහොතේ දෙවි සංගත සත්‍යයන් හොවා ධර්මණය කළ නිසා අනුත්තර බුදු ධර්ම සාරකී ත්‍රිපුණේ සමන්වාගතයි. එවගේම ලෝතුරා බුදුරජාණන් වහන්සේ පමණයි මේ ලෝකේ වාසය කරන දෙවියන්ටත් මනුෂ්‍යයන්ටත් බ්‍රහ්මයන්ටත් සියලු දෙනාට මේ සුගති මග නිවන් මග ධර්ම මග පාරමී මග නිවැරදි ආකාරයෙන් දේශනා කරන්න යෙදුණි. එවනම් මේ සියලුම මාර්ගය නිසි ආකාරයෙන් දේශනා කළ නිසා බුදුරජාණන් වහන්සේ දෙවි නිමුතුන ශාස්ත්‍රෝ කියන මේ ශාස්ත්‍රෝ ගුණය නායක ගුණය සමන්වාගතයි. එවමින් බුදුරජාණන් වහන්සේ මෙලොව අභිවෘද්ධිය කාරක ධර්ම දේශනා කළ පරලෝක සුගති සංඛ්‍යාත ජීවිතින හේතුව ධර්ම දේශනා කළ, එවන් මෙලොව සහ පරලෝ උදාරක සිද්ධියෙන් හේතුවද, එවම සාම්ප්‍රදාය සුගති සංඛ්‍යාත ජීවිත කිනුත හේතුවද ඔතනෝ ධර්ම දේශනාව දේශනා කරන කාලේ බුදුරජාණන් වහන්සේ සත්තාදේව මනුස්සානාගම ගුණය සමන්වාගත වනි. එවගේම ලෞතුරා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත මේ සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අන්‍ය සත්‍යයන්ට පුද්ගලිකව එකපිටාක මෙන්නේ කියන මේ එක එක වර්ගයේ පුද්ගලයන් දෙවියන් වෙන්න පුළුවන්, බ්‍රහ්මයන් වෙන්න පුළුවන්, මනුස්සයන් වෙන්න පුළුවන්. ඒ සියලුම සත්‍යයන් අවබෝධ කරගෝ නිසා බුද්ධාචර ගුණය සමන්වාගතයි. ඒ වගේම ලෞතුරා බුදුරජාණන් වහන්සේ අරියත් මාර්ගඥානී සියලුම ක්ලේශයන් තෝදා වරමින් නිස්සෝෂී සත්‍යයට පත්වෝ නිසා ආශ්‍රය සේකරගත්ත නිසා, ඒ වගේම රාගය නැතුව නිසා, ද්වේෂය නැතුව නිසා, මෝහය නැතුව නිසා, ඒකාන්ත අවිද්‍යා නැතුව නිසා බුද්ධාචර ගුණය සමන්වාගත වුණා. එවගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට සමාන කරන්න පුළුවන් පින්වන්ත කෙනෙක් මේ ලෝකයේ පොළ භාග්‍ය සමන්වාගතයි. බුදුරජාණන් වහන්සේගේ රූපකාය සම්පත සමාන කරන්න පුළුවන් කෙනෙක් මේ විශ්වයේ කියන්නේ ජීවිත භාග්‍ය සමන්වාගතයි. බුදුරජාණන් වහන්සේ කැමති වන්නේ මොන වගේ ඉන්දිකාත් වාර මොන වගේ ධර්මයක්ද? ඒ කියන කැමති කැමතිද ලැබෙනක කාම භාග්‍ය සමන්වාගතයි. එවගේ බුදුරජාණන් වහන්සේ සතු අනන්ත ප්‍රමාණයේ විභක්තවාදී ධර්මයේ දෙද බෙදා ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් සත්තු පටිච්ච සමුප්පාදයෙන් අංග වශයෙන් මේ ආකාරයෙන් ධර්මයේ දේශනා කිරීම සමත් වෙනස භගවාසින ගුණ සමන්වාගතයි. එවගේ බුදුරජාණන් වහන්සේ තුළ පවත්න අසීමිත වූ ඉන්ද්‍රියාතිහාරය සමන්වාගත නිසාම භගවාසින ගුණ සමන්වාගතයි. බුදුරජාණන් වහන්සේ තුන් පන්දහම වෙන මේ ආනුපාතරමාන බුද්ධ ගුණ අපි කිසිම ආවර්තනා කරගෙන කිසිම අදිෂ්ඨාන කරගෙන බුදුගුණ වඩන්න පුළුවන් නම්, බුදුගුණ භාවනාවේ යෙදෙන්න පුළුවන් නම්, බුදුන් අනුස්මරණය කරන්න පුළුවන් නම් සුඛං සුඛේ සුවසේ නින්දයනවා, සුඛං පටිච්චේ සුවසේ අවදි වෙනවා. නැතාපකං සුඛිනම් පස්සේ කිසිම දවසක ලාමක පාපී තියෙන්නේ නැහැ. එවගේම නිරන්තරයෙන්ම සමන්ද දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා, ධර්මයන්ගේ ආරක්ෂාව ලැබෙනවා, අමනුෂ්‍යයන්ගේ ආරක්ෂාව ලැබෙනවා, රදුන්ගෙන් තොරුන්ගෙන් සතුරන්ගෙන් ජීන්නෙන් ජලයෙන් වතුන් සමියාදෝ කිසිම හානියක් උපතක් කරදරයක් සිදුවන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ශරීර වර්ණය කොහොමකත් වෙනවා. ඒ වගේම සමන්ගේ යම් ප්‍රාසුද අකුසල කරන් බලවේද තියෙනවා නම් ඒ කියලක් වහවා සම්පූර්ණ ගන්න හේතුවක් වෙනවා. එවන් වහාකුත සමාධි ගතව රාගයෙන් තෙමින දේශයෙන් කෙරෙන මෝහයෙන් කෙරෙන සිතක් නම් ඒ රාගාදී ක්ලේශයන්ගෙන් කෙරෙන සිදුවීම් කියන්නේ වහාම සමානය කරන උපකාර වෙනවා.
එවිතරක් නෙමෙයි සමාන් බලාපොරොත්තු වෙනවා නම් යම් ඒ බෝධිඥාන අධිගමනයක් ඒ අධිගමනයේ දක්වා පිළිසපකාර වෙන උතුම් වූ භාවනා තමයි බුද්ධානුස්සති භාවනාව කියලා කියන්නේ. එහෙමනම් කෙනෙක් ප්‍රතිපත්ති පෝෂාවක් ප්‍රතිවිරුද්ධ මේ බුදු ගුණ භාවනා වඩමින් බුදු ගුණ ආවර්තන කරමින් බුදු ගුණ ප්‍රතිපත්තිය වේවා නම් ඒ තුළින් ඇති කරගන්න මේ ධර්ම ශක්තිය පොන්න ශක්තිය මේ විශ්වය පුරා වාසය කරන සියලුම සත්ත්වයන්ගේ ප්‍රතිපත්ති පූජාවත් එක්ක කපලා මේ බුදු ගුණ භාවනා විපත්‍යත්‍යා බුදුමාකාර සත්‍යත්‍යා වඩපත් වෙනවා. එහෙමනම් එදා රෑ පාපීතේ රාජරාජ මහා මාත්‍යාදී කවා බුද්ධෝපස්ථාන කවස්වා බුදු ගුණ ආරාධන කරමින් විපත්‍යත්‍යා කොට සමන් වහන්සේලාගේ යහපත් ප්‍රාර්ථනාව මුදුන්පත් කරගත්. ඒ වගේම තමයි තමන් සීලයක පිහිටාගෙන ප්‍රතිපත්ති පූර්ණත්වයේ උපදින පුදුමාකාර ආනිසංසය. එහෙමනම් මේ අතිපවෝ සෝදානම් වේමෝ පංචමහ අවිස්ථාන පූජාවක් වෙනුවෙන් ඒ උතුම් පූජාව අවිස්ථාන බලයේ ප්‍රියාවන බුදුබණ කරමින් ස්වර්ණමාලි මහා ප්‍රාණන් ඉදිරියේ සත්‍යත්‍යා කෙරීම දෙවියන් මෞතේරපත් කරන ධර්මයන් මෞතේරපත් කරන මහා සාරාණී සිතලයක් වෙනවා. එකිනෙ දෙන්නේ තුන්වෙනි කල්පස්සියක් ක්‍රියාවක් මේ දහස්තන මහා සංඝරත්නී කුල්වතුන් වහන්සේ නමන්තේලා පෙරමුණේ පියාගෙන අල්පෝන් කස්සාංග කියන්නේ පිළිතුරා ගත්ත උපාසක උපාසිකාවන් තමයි මේ සත්‍යයක් ක්‍රියාව කරන්නේ. හොඳට මේ සත්‍යයක් ක්‍රියාව ලෞකික තමයි පොඩ්ඩියක බලාපොරොත්තු තියාගෙන නෙමෙයි එම් පොඩ්ඩියක ප්‍රාර්ථනාවන් එය පොඩ්ඩියකම තමංගේ දෙයක් නෙමෙයි. එහෙමනම් පොදුනේ පාතනික වශයෙන් සමාජීය වශයෙන් අබ්බජාතියට ආගමට මහත් වූ ශක්තියක් වශයෙන් පස්තිමත් කෞරක් වශයෙන් තමයි උදාන ශක්තියක් ක්‍රියාව කරන්නේ. එහෙමනම් මේ ශක්තිය ක්‍රියාවෙන් දෙවියන් අපට නව අවස්ථාවන්ගේ නෝෂ්මයේ සමල නානාවද පොඩ්ඩියලු වරගෙනවා. නානාවද පොඩ්ඩියලු අපි මුලා කරන්න පුළුවන්. අපි රවස්සන්න පුළුවන්. අපි රවස්සා අපේම ගන්න පුළුවන්. එවන් නානා ප්‍රකාර කුජලන්ට නානාවේ පරිතනයේ ඉතිරි මේ එකතුන සියලුම පරිත එක කාලයක් බව පස්වීමයි මේ පංචම අවිස්කාර පූජාවේ බලාපොරොත්තු වෙන්නේ. ඒක අපි යන කෙනෙක් නම ලෝක අදහස් වෙන්න පුළුවන්. මේ ලෝකෙ තියෙන පුළුවන්. මේ ලෝකෙ තියෙන අදහස් ඉදිරියේ තමන් ආපස්ස කියනක් නෙමෙයි තිබෙන්නේ. ඒ යනි නදෙන්ස තමන්ගේ අදහස් එතන නදෙන්ස තියෙන කුහක් නපාදේක අදපාද කතා කරගින් මේ නදෙන්ස තියෙන අදහස් පැත්තකින් කියන ගැලගෙන අදහස් එකතු වෙලා ඒකත් සංදේම යුක්තව එකම ධර්ම සාමග්ගයෙන් යුක්තව බුදු ගුණ භාවනා ප්‍රතිපත්ති පූජාවෙන් ගරන්ත කරගෙන බුදුන් ශක්තිය පෝෂිත කරගෙන ඒ උදාරතර පූජා වෙනුවෙන් තමයි අපි කවලොත් මේකෙ දෙන්නේ. අනේකාදු සාතු ජීවමාන වූ කම්මා සම්බුදු පියාණන් වහන්සේට අපේ මේ පූජාව ජීවමාන වූ බුද්ධ ගුණේ බුද්ධ ශක්ති බුද්ධ ඥානෙ බුද්ධ ජීවේ කෙනී තිබෙන ස්වර්ණමාලි මහාචාර්යන් වහන්සේ ඉදිරියේ මේ පූජාව හොඳට අපි මේ පූජාව උතුම් වූ ආනුක පූජාවක් වේවා ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති පූජාවක් වශයෙන් පූජා කරන්නේ. අපි කිසිම කෙනෙක් ලාභ කීර්ති ප්‍රසංසා ලම්බුනා බලාපොරොත්තු පරම නිසරණා විහාසය කරතු කරගත් කොටවත්තන් දෙය කෙරතු කරගත් උතුම් වූ චේතනාවන් උතුම් පූජාව සිද්ධ කරන්නේ. එහෙමනම් මේ උදාහරණ පූජාව තුළින් ජයත කරගන්න පුළුවන් අපි මේ බුදුගුණ භාවනාවේ ආරම්භය වදමින් දුණු කරගන්නට බුදුගුණ නිමී කරමින් ඇති කරගන්න පුදුල ශක්තිය පදනම් කරගෙන අපි සියලුම විදීමේ සිද්ධ කර පංච අධිෂ්ඨාන බලය ඒකාන්තෙන් සමෘද්ධමත් වේවා කියන අධිෂ්ඨාන සිතේ දරා ගනිමින් මේ උතුම් පූජාවන අපකපිරින කාලය සමය ධනය යෙකේ දන් කරමින් මනස් ආකාරي අවවාදම් සාධනා දෙනු සහ සම්බන්ධ වූ පොදලේ ත්‍රාණිකායක මහා නායක අනුනායක මාහිමියන් වහන්සේලාට මහා සංඝරත්නයට දේශීය විදේශීය කලම මිතුරෝ කියන මේ බෞද්ධ මහා ප්‍රභූවරුන්ට බෞද්ධ මහා ප්‍රාසාරයට එවන් ප්‍රාසාර දෙන්නේ කියන දනාට සියලු ශක්තිය භවදී ලැබීමේ උතුම් වූ පූජාව සමුද්දමත් කරගන්න සියලු ශක්තිය ධෛර්යය ලැබේවා.
සබ්බ රජතුමා සතරවරන් දෙවියන් විසින් කරන දේව පුත්‍රයන් මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේ ප්‍රදාන කොටගත් දුර්ග ලෝකන වාසීගෙන සියලුම සම්‍යක් දේශිත දෙවිදේවතාවන් සහ බ්‍රහ්ම ලෝකයේ වාසීගෙන අරිය බ්‍රහ්ම රාජෝ ප්‍රදාන කොටගත් සියලුම බ්‍රහ්ම රාජවරුන් පවා මේ මනුපතේ මේ සිද්ධ කරගන්න උතුම් පූජාවක පහ සම්බන්ධ වෙමින් මේ තුන් පූජාවන් පවස්තර මේවාට සිත ශක්ති සිත් ධෛර්ය සිත් බලය ලබා දෙන මොහොතකට දේව ආරක්ෂාව සලසා දෙමින් දෙවියෝ පාරමී පුරා නුලමින් සැනසෙත්වා ඒ වගේම සමස්ත ලෝකයන් වලින් සැනසෙන්න ලැබේවා අපි සිය දෙනාට ගෝර කටක භයංකාර සංසාර ගමන උතරව ලබන අමා මහ නිවන සැනසෙන්න මේති හේතු වාසනා වේවා ආත්‍යාමබ්බත් මේ නිත මේ සුති දේශනා සමාප්ත කරනවා තවත් දවසක දීර්ඝ බුදුගුණ දේශනාවකට සාවධාන දීර්ඝ දේශනා කිරීම බලාපොරොත්තුෙන් පෙරදිනාකම පෙරුවන් අද වන සම්මන්ත්‍රණය මාස බෝසතාණන් පවනින් මේ අවස්ථාවේදී සාල්තාම කාර්ය බහුල දිනකදී තපස්කම සම්බන්ධ සම්මන්ත්‍රණය ඔබ වහන්සේට තව කීපයක් ලැබී සිටින කෙනෙක් අනිත් ප්‍රශ්නයක් කියලා මම කරන සාමිනාංශ මොකද දින ආරම්භ පුරවන් කරන්නේ මම දැන් වදින්න භාවනා කන්ති ඉතුරු වෙන්නේ කියලා කියනවා හොඳයි සාමිනාංශ එන අන්ත පවනක් සාමිනාංශ බහවකට අපි දීර්ඝාස ප්‍රාර්ථන කරන නිරෝගීත්වය ප්‍රාර්ථනා කරන ස්වාමීන් වහන්සේ මේ ආකාරයෙන් ඔබ වහන්සේ ධර්ම දේශනා කිරීමට මඟ ලබා දෙන අපේ නාමින අර ධම්මනායක හිමිපාණන් වහන්සේ පතුමාට ආශිර්වාද කරන ඔබ වහන්සේ ගුරු දයන් වහන්සේ ඇතුළු සියලු ගුරු දයන් වහන්සේලාට මේ අවස්ථාවට ගොඩක් කරන ස්වාමීන් වහන්සේ හැමෝටම උදව් කරනවා. ස්වාමීන් වහන්සේ